මෝස්තර නිරූපිකාවක් ලෙස කලාවට පිවිස සිනමා නිලිය කලෙස තමන්ට ආවේනික මගකට අවතීර්ණ වී සිටින චමත්කා ලක්මිනි හුස්ප චිත්‍රපටයේ රංගනයත් සමග කතාබහට ලක්වුණු චරිතයක් වුණා. ඉන්පසු ඇය සිනමාවේ අලුත් චරිතයක් රඟපෑවාද නැතිද යන විමසු විට ඇය ලබා දුන්නේ වෙනස් උත්තරයක්. මේ පිළිතුර ඔස්සේ අපි චමත්කා සමග කතා බහකට එළඹුණා. හුස්ම චිත්‍රපටයෙන් පස්සේ ඇරයුම් නම් ගොඩක් ලැබුණා. වැඩියෙන්ම ආරාධනාවේ ටෙලි නාට්‍යවලටයි. නමුත් මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියන මතය හින්නවා. චිත්‍රපටත් අවුරුද්දකට එකක් විතරයි රඟපාන්නේ. මම කොහොමත් කාර්යබහුල වෙලා වැඩ කරන්න කැමති නැහැ. මේ දිනවල මම කලා කටයුතු කරන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් මට ගෘහණිකගේ වැඩ තියෙන්නේ මාස 6කට සැරයක්. මොකද මගේ සැමියා නාවික නිලධාරියෙක්. ඒ නිසා ඔහු ලංකාවට එන්නේ මාස 6කට සැරයක්. එයා ලංකාවේ නැති කාලෙට මම්මගේ රංගන වැඩ ඉවර කරගන්නවා. එතකොට මට එයත් එක්ක පූර්ණ කාලීනව ගෙදරට වෙලා ඉන්න පුළුවන්. අපි දෙන සහයෝගයෙන් ගෙදර වැඩ ටික කරගන්නවා. ගිය මාසෙ තමයි ඔහු ලංකාවට ආවේ. දරුවෝ ලැබුණට පස්සෙත් එයා යම්කිසි කාලයක් ලංකාවේ අපිත් එක්ක රැඳී ඉන්න නියමිතයි. මම නිරූපණ ශාස්ත්‍රයේ හිටියට පහුගිය කාලේ වැඩියම කලාත්මක දේවල් වලට බරුන් නිසා අලංකාරයට කරන දේවල් මගෙන් ඈත් වුණා. එහෙම කියලා මම ඡායාරූප ගන්න එකට අකමැති නැහැ. ප්‍රේක්ෂකාගාරය චමත්කා කියන නමත් එක්ක හඳුනාගත් චරිතයක් තියෙනවා. ඒ අනුව මගේ ඊළඟ චිත්‍රපටයේ මට නිරුවත් වෙන්න අවස්ථාවක් තිබ්බොත් ඒ චරිතයට සාධාරණයක් ඉටු කරන්න මම හිතේ කරනවා. මම කවදාවත් පුද්ගලික ජීවිතයයි මගේ රංගන දිවියයි පටලවා ගන්නේ නැති කෙනෙක්. රංගනය කියන්නේ මගේ වෘත්තිය. මම නියලී සිටින කලා මාධ්‍ය. මගේ පුද්ගලික ජීවිතේ මව බිරිඳ කියන්නේ මම සැබෑවටම ජීවත් වෙන විදිහ. මාධ්‍යස් පමණක් නෙමෙයි. මං හිතනවා ප්‍රේක්ෂකාගාරයේ ඕනෑම කලාකරුවෙක් දිහා ඒ විදිහට බැලුවොත් හොඳයි කියලා. ආයෙම මගේ රංගනයක් ඇතුළත් චිත්‍රපටයක් දකින්න ලැබෙන්නේ මේ අවුරුද්දේ අන්තිමට හෝ ලබන අවුරුද්දේ මුල වෙන්න පුළුවන්. මේ අප්‍රේල් මාසයේ අන්තිමට මම අලුත් චිත්‍රපටයක වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ මුලට ගත වෙයි. මගේ අම්මයි තාත්තයි කවුරුත් ලංකාවේ නැහැ. මම විතරයි මගේ පවුලෙන් දැනට ලංකාවේ ඉන්නේ. ලංකාවේ කාන්තාවෝ දරුවෙක් හම්බුනාට පස්සේ තමන්ගේ ජීවිතේ හැමදේක්ම පස්සට දාන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. අපි ජීවිතේ ඇත්ත දකින්න ඕනේ. අපි අපේ දේවල් සම්පූර්ණ කරගන්නත් ඕනේ. කසාදයක් වුණා කියලා ළමයි හැදුවා කියලා අපි අපේ දේවල් පස්සට දාන්න ඕනේ නැහැ. නිලියක් විදියට කෙනෙක් චරිත වර්ග කරලා තෝරන තැන ඉන්න කෙනෙක් නම් එයා කවදාවත් සිනමාවට සාධාරණයක් කරන කෙනෙක් තියා එයා එයාටවත් සාධාරණයක් කරගන්න කෙනෙක් නෙමෙයි. එයා තමන්ගේම ජීවිතය තුළ හිර වෙලා. අපි කසාදයක් කරගන්නේ තවත් ජීවිතේ හිර වෙන නෙමෙයි. අම්මා කෙනෙක් විදියට මම මගේ දරුවට හැමදයක්ම දෙන්න උත්සාහ කරනවා. නමුත් එයා කවදා හරි එයාගේ ජීවිතේ හොයාගෙන යයි. මම්මගේ ජීවිතේ හොයාගත්තා වගේම. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.